ත්‍රිවිධ රත්නේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට ශාන්තියක්ම වේවා. පින්බර ඇසල පුර පසළොස්වක පොහෝ දිනයයි මේ උදා වෙලා තිබෙන්නේ. ගොයුම්ගොත් දම්රදානන් වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍ය පසක් කරලා ඉනනතුරුව ප්‍රථමයෙන් ධර්මයේ දේශනා කිරීමට සුදුසු කවුරුන්දයි අදහස් කරලා බරණැස ඉසිපතන මිගදායට වැඩම කරලා ඇසල පුර පසළොස්වක පෝදා මේ අසිරිමත් පින්බර දිනේදී දම්සක් පැවතුම් සුතුර දේශනා කිරීමත් සමග තුනුරුවන් ලොවට පහළ වූ උතුම් දිනය ලෙස ඇසල පුර පසළොස්වක පොහෝ දිනය සලකනවා. එදා බරණැස ඉසිපතන මිගදායෙන් විහිදුණු ඒ දහම් සුවඳ තුන් ලොවටම ශාන්තිය සදන මහාර්ග වූ උත්තම ගමනක ආරම්භය සනිටුහන් කළා. තථාගතයන් වහන්සේගේ නිමල පිවිතුරු දහමින් මේ ගොරතර සසරේ අමා නිවනින් සැනසෙන්නට විශාල පිරිසකට හැකියාව ලැබුණා. ඒ උතුම් දහම් ගමන ආරම්භ වූ ඇසල පුරපසල සුක පෝදා ශාසනික වශයෙන් ඉතාමත්ම වැදගත්කමක් උසුලනවා. බෝසතාණන් වහන්සේ මහා මායා කුස පිළිසිඳ ගැනීම, ඒ වගේම මහා විනිෂ්ක්‍රමණය, මාතෘ දිව්‍ය රාජානන්ට අභිධර්මයේ දේශනා කිරීම, මේ ආදී ඉතාමත් වැදගත් කරුණු රැසකින් යුක්ත වූ ඇසල පුරපසළොස්වක පෝදා අපි මහර්ගම ආශ්‍රිත, පිළියන්දල ආශ්‍රිත, ඒ අතරමැද පිහිටා තිබෙන මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයටයි සියත අමාවැස්සෙන් සජීව ලෙස ඔබ කැඳවාගෙන ඉන්නේ. මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයට මේ දවස්වල ලක්ෂ ගණන් ජනතාව දිනපතා ඇදීනවා. ඒ නීලගිරි ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න අම්පාර ප්‍රදේශය, නැගෙනහිර ප්‍රදේශය, පහුගිය සමයේ යුදගිනිදැල් තිබුණු ඒ ප්‍රදේශයේ යුදගිනිදැල් නිවිගයයින් පසුව අපේ පුරාවිද්‍යාඥයන් ඒ වනගත ප්‍රදේශවල පුරාවිද්‍යා ගවේෂණ සිදු කළා. නීලගිරි මහසෑයෙන් එකවර කරඬු 300කට වැඩි ප්‍රමාණයක් අපේ විද්‍යාඥයන්ට හමු වුණා. ඒ අතර සිරිපතුල් ලාංඡන සහිතව තිබූ කරඬුවක තථාගත අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටියා. ඒ ධාතුන් වහන්සේ කොළඹ හත මාකස් ප්‍රනාන්දු මාවතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගෞරව පූජාවන් සහිතව වඩා හිඳුවා තිබෙනවා. ඒ උත්තම ධාතුන් වහන්සේ මහරගම පිළියන්දල ආශ්‍රිත මේ ප්‍රදේශයේ පමණක් නොව මුළු මහත දේශයටම ශාන්තිය සදමින් මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයට වැඩමවලා ගුවනින් මල් ඉසිමින් විවිධ උත්තම පුද පූජා පවත්වමින් මේ දිනවල නීලගිරි ධාතු වන්දනාව මේ පින්බිමේදී පවත්වන්නේ. ඉතින් අපි අෂ්ටාංග සීලය අද සමාදන් වෙන්නේ මුළු මහත් තුන් ලොවක්ම වන්දනා කරන ඒ නීලගිරි ධාතුන් වහන්සේ වැඩ හිඳින පරම පූජනීය භූමියක. මේ විහාරස්ථානය 1996 වසරේ ආරම්භ වෙන්නේ අපවත් වී වදාළ කොළඹ සල්පිටිකෝරළේ අධිකරණ සංගනායක මාවිත්තර සිරි තිසරණ ධර්මායතනය ගැටමාන්න රාජමහා විහාරය ඇතුළු විහාරගණයේ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ කොළඹ රාජකීය විද්‍යාලයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද ගැටමාන්නේ හේමාලෝක නායක මාහිමියන් විසින් උන්වහන්සේ මේ ප්‍රදේශයේම දහම් ආලෝකයෙන් සුවපත් කළා. උන්වහන්සේද කෘතවේදීව සිහිපත් කරමින් ඇසල පුර පසළොස්වක පෝදා මේ පින්බිමට පැමිණ සිටින දහස් සංඛ්‍යාත සදැහැති පිරිස සමග පෙහෙවස් සමාදන් වීමට ඔබටද පහන් සිතින් ආරාධනා කරමින් නමස්කාර පූර්වක ආරාධනය මාවිත්තර සිරි තිසරණ ධර්මායතන අධිපති කැස්බෑව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍යපාද
ඇමිලිපිටියේ රතන ජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඇසල පුරපසළොස්වක පෝදා අෂ්ටාංග සීලය සමාදන් කරවීම හා කෙටි අනුශාසනාව පැවැත්වීමට අපි සාදුනාදයක් පවත්වලා පිවිතුරු සිතින් පහන් සිතින් පෙහෙවස් සමාදන් වීමට සැරසෙමු. සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාම සාදුනාද පවත්වමින් නමස්කාරය තුන්වරක් කියන්න සිල් සමාදන් වීම සඳහා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙත්
තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ අටහංග උපෝසත සීලය අටහංග උපෝසත සීලය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ අටහංග උපෝසත සීලය අටහංග උපෝසත සීලය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ අටහංග උපෝසත සීලය අටහංග උපෝසත සීලය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වාසනා වේවා හේතු වාසනා වේවා සාදු 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 ඇසළ පුරපසළොස්වක් පොහෝ දිනයේ මේ දහසක් බුදුන් බුදුණු හිමිදිරි උදෑසන පිළියන්දල මාවිත්තර සිරි තිසරණ ධර්මායතන පුණ්‍ය භූමියට පැමිණි පින්වත්නි අද දවස කේන්ද්‍ර කරගනිමින් දාන සීල භාවනා කියන ත්‍රිවිධ කුසල් වඩා වර්ධනය කරගන්නට හේතු වෙන ආධ්‍යාත්මික සුවතාවය වඩාත් සංවර්ධනය කරගන්නට උපකාරවත් වෙන බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම මාර්ගයට වඩ වඩාත් සමීප වෙන්නට උපකාරවත් වෙන මේ සියත රූපවාහිනී මාධ්‍ය ජාලය සමග අද මේ වැදගත් ඇසළ පුරපසළොස්වක් පොහෝ දවස තුල සීල සමාදාන වැඩසටහන අද මේ මොහොතේ සිට පස්වරු 6 දක්වා කාලය තුල සිද්ධ කරනු ලබනවා. මේ පින්කමට සමගාමීව මේ පින්කම් ආරම්භ කරන්නට යෙදුනේ 12 වෙනිදා ඒ නීලගිරි අම්පාර ලාහුගල නීලගිරි මහසෑයෙහි පුරාවිද්‍යා කැණීම් තුලින් සොයා ගන්නා ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ සිටින ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වච්ඡ ධාතුන් වහන්සේලා මේ විහාරස්ථානයට පුද පෙරහැරින් ගුවනින් පුසුබෝපහාර දක්වමින් වඩමවාගෙන වඩා හිඳුවාලා ත්‍රිවිධ ගණේ පුණ්‍යක්‍රියාවන් සිද්ධ කරමින් උදෑසන කිරියාහාර පූජාවන් දහවල් සම්බුද්ධ පූජාවන් ඒ වගේම ගිලන්පස සම්බුද්ධ පූජාවන් සිද්ධ කරමින් මේ දින කීපය පුරාවට සියත මාධ්‍ය ජාලයේ ඇසිදිසි මාධ්‍ය දායකත්වය ඇතිව සිද්ධ කරන්නට යෙදුණා. අද දවස පුරාවටත් මේ පින් කෙත කේන්ද්‍ර කරගනිමින් ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් සිද්ධ කරගන්නට වැඩසටහන් පෙළගස්වලා තිබෙනවා. ඇසළ පුර පසළොස්වක් පොහෝ දවස ලෝකවාසී බෞද්ධ අපටත් ශ්‍රී ලංකා වාසී අප හැම දෙනාටමත් උතුම් වැදගත් දිනයක්සේ සලකන්නට පුළුවන්කම තිබෙනවා. සිද්ධාර්ථ කුමාරෝපපත්තිය මවකුස සිද ගැනීම සිද්ධ වෙන්නේ අද වගේ පුරපසළොස්වක් පොහෝ දිනක. එවගේම බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමේ පස්වග මහණුන් කේන්ද්‍ර කරගනිමින් අත්තකෙළමතානු යෝගයත් කාම සුකල්ලිකානු යෝගයේත් නිස්සාර බව පෙන්වමින්
මැදුන් පිළිවෙත අනුගමනය කරමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතු ආකාරය පිළිබඳව ඇතුළත් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කිරීම, ඒ වගේම පස්වග මහණුන් අතර කොණ්ඩඤ්ඤ තවුසන් සෝවාන් ඵලයෙහි පිහිටීම සිද්ධ වුණේ අද වගේ වැදගත් දවසක. ඒ වගේම සිද්ධාර්ථ යුවරජතුමන්ට දාව රාහුල කුමරුන්ගේ උප්පත්තිය සිද්ධ වෙච්ච දිනේ හැටියටත් අද දවස බෞද්ධයන්ට වැදගත් වෙනවා. ලක්දිව අරිට්ට කුමරු ඇතුළුව 56 දෙනෙකු මහණ උපසම්පදාව ලැබීම සුවිශේෂී කාරණාවක්. බුදුරජාන් පාත්‍රා ධාතුව ලංකාවට වැඩම කරවීමත් ඇසල පුර පසළොස්වක් පොහෝ දිනක සිදු වුණු වැදගත් සිදුවීමක් හැටියට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම කීර්ති රාජසිංහ රජතුමා සියම් දේශයෙන් උපාලි තෙරුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය ලක්දිවට වැඩම කරවා බුද්ධ වර්ෂ 2296 දී උපසම්පදාව මේ ලක්දිව යලිත් පිහිටවීම සිද්ධ කළේ අද වගේ දවසක. ඒ වගේම උපසපන් භික්ෂූන් පොහොය කිරීම සිද්ධ කරන දිනේ හැටියටත්, ඒ වගේම වස් ආරාධනාව සිද්ධ කරන දිනේ හැටියටත් ඇසල පුර පසළොස්වක් පොහොය හැම දිනාටම වැදගත් දිනයක් හැටියට සලකනු ලබනවා. මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක ලෙහෙසි සරල පහසු කාරණාවක් නොවන බව තථාගත බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාලා, දුර්ලභංච මනුස්සත්තං, මේ අනවතග්ග සංසාරය තුළ අපි හැම කෙනෙක්ම ඉපදිමින් මැරමින් ගමන් කරනු ලබනවා. මනුස්ස ජීවිතය නැමැති තාවකාලික අම්බලමක නවාතැන් අරගෙන ඉන්නේ. මනුස්ස ජීවිතය අර්ථ සම්පන්නව ගත කරන්නට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා, කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං, කුසල් දහම් සිද්ධ කරමින් සීලාදී ගුණධර්ම තුල පිහිටා කටයුතු කරන්නට ධර්මය තුල මඟ කියලා දෙනවා. එමනම් අද දවස තුල පින්වත් හැම කෙනෙකුටම අගුණා දහම් දුරු කරගැනීමෙන් සුගුණ සදහම් වඩා වර්ධනය කරගෙන සිය ආධ්‍යාත්මික ගුණ වගාව වඩා වර්ධනය කරගන්නට උස්සාහ සම්පත්තිය හැම කෙනෙක්ම ඇති කරගන්නට ඕන. මේ ලැබූ මනුස්ස ජීවිතය අපි වාසනාවන්තයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීමත් වාසනාවන්තයි. ඒ වගේම අද විශේෂයෙන්ම ඒ නීලගිරි සර්වජ ධාතුන් වහන්සේලා ඒ මනහර ඉදි කරන ලද ධාතු මණ්ඩපය තුළ වැඩ ඉන්නවා. උන්වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ස්පර්ශය ලැබපු ධාතුන් වහන්සේ වැඩ ඉන්න පුණ්‍ය භූමියක සිට අද දාන සීල භාවනා කේන ත්‍රිවිධ ගණයේ කුසල් රැස් කර ගන්නට අවස්ථාව සලසා ගැනීමත් වැදගත්සේ සලකන්නට ඕන. ඒ වගේම නපරේසං විලෝමානී නපරේසං කතා කතං අතනෝව අවෙක්කේය කතානි අකතානිච. අද දවසේ මේ සිල් සමාදන් වුණු හැම කෙනෙක්ම කායික වාචසික මානසික සංවරය ගොඩනගා ගනිමින් ආධ්‍යාත්මික සුවතාවය පිළිබඳව සිහිකල්පනාවෙන් අවබෝධයෙන් කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සිහිය තබා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් වලට අනුගතව අනුන් කළ කී දේ ගැන නොසොයමින්
තමන් කළ කී දේ ගැන පමණක් සොයමින් මේ ධර්ම මාර්ගයේ පිළිපන්නට ඕන. බොහෝ අවස්ථාවන් තුල විහාරස්ථානයට පැමිණියත්, එවැගේම සීල සමාදාන ආදී වැඩසටහන් තුලට සම්බන්ධ වුණත් අපි බොහෝ දේ කතා කරමින් කාලය නාස්ති කරන ආකාරය පිළිබඳව අපේ අවබෝධය තිබෙනවා. එමනම් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරගනිමින් අද දවස තුල අගුණාදහම් දුරු කරගන්නවා, සුගුණ සදහම් වඩා වර්ධනය කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන අද දවස පුරාම කටයුතු සිද්ධ කරගන්නට ඕන. කායික සංවරය වගේම මානසික සංවරයත්, ඒ වගේම වාචික සංවරයත් ඇති කරගෙන අද දවස තුළ කටයුතු කිරීමේ වැදගත්කම පින්වත් හැම කෙනෙක්ම අවබෝධ කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ අපේ ජීවිතය හැඩගස්වා ගන්නටත් කටයුතු සම්පාදනය කරගන්නට ඕන. අපි මේ දැනගෙන තියෙන, ඉගෙනගෙන තියෙන, අපි නිරන්තරයෙන් මේ ඇසිදිසි මාධ්‍යයන් තුළින් ශ්‍රවණය කරන මේ ධර්මය අපේ සිය ජීවිත තුළට ප්‍රායෝගීකරණය කරගන්නට ඕන. සමාජයේ දිහා බැලුවහම අපි මේ ඉගෙනගෙන තියෙන, දැනගෙන තියෙන, අපේ අවබෝධයේ තියෙන, අපේ සහතික පත්‍රවල තියෙන මේ ධර්මයේ පිළිබඳ උගත්කම සිය ජීවිත තුළින් අත්දකින්නට, අත්විඳින්නට, ප්‍රායෝගීකරණය කරගන්නට අපොහොසත් වීම තුළ අපි විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීලා තිබෙනවා. එහෙමනම් මේ දැනගෙන තියෙන, ඉගෙනගෙන තියෙන මේ ධර්මයේ සිය ජීවිතය තුළින් අත්දකින්නටත්, අත්විඳින්නටත්, ප්‍රායෝගීකරණය කරගන්නටත් හැම වෙලාවෙම උත්සාහ සම්පන්නය ඇති කරගන්නට ඕන. අපි බොහෝ වෙලාවට ධර්මයේ පිළිබඳව කතා කරනවා. අපි බොහෝ වෙලාවට ධර්මයේ පිළිබඳව විවිධ සාකච්ඡාවන් පවත්වනවා. නමුත් සිය ජීවිතය තුළින් අත්දකින්නට, සිය ජීවිතය තුළින් මේ ධර්මය ප්‍රායෝගීකරණය කරගන්නට උත්සාහ සම්පන්නය ඇති කරගන්නේ නැහැ. අද මේ දවස තුළ පින්වත් හැම කෙනෙක්ම මේ තිසරණ ධර්මායතන විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් සියත මාධ්‍යජාලයේ පින්බර දායකත්වය ඇතුව අද මේ සීල සමාදාන වැඩසටහන පවත්වන්නට අවස්ථාව සැලසෙනවා. එමනම් ඒ පිළිබඳව සියලු කෙනෙක්ම අවබෝධය ඇති කරගෙන අද දවස තුළ වැදගත්කම පිළිබඳව අවධානයෙන් මේ කටයුතු වල නිරත වෙන්න කියලා මතක් කරනු ලබනවා. ඒ වගේම සියත මාධ්‍ය ජාලය නිරන්තරයෙන්ම මේ සමාජයේ සුමගට ගන්න, හරි දේ නිවැරදිව සමාජගත කරන මාධ්‍ය ජාලයක් හැටියට ඒ මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කොට ඇති සියලු නිලධාරීන් පිළිබඳවත් මේ වෙලාවේ අපි සිහිපත් කරමින් ආශිර්වාද කරමින් ආශිර්වාද සිද්ධ කරන්නට අවස්ථාවකොත් සලසා ගනු ලබනවා. පින්වත් හැම දෙනාමත් අද දවසේ වටිනාකම තේරුම් අරගනිමින් ඒ වැඩසටහනට අනුව පෙළගස්වල තියෙන සියලු පුදු පූජාවන් වලට සහසම්බන්ධ වෙමින් සිය ආධ්‍යාත්මික ගුණ වගාව සංවර්ධනය කරගන්නට අවශ්‍ය කරන ආකාරයෙන් කටයුතු සම්පාදනය කරගන්න කියලා මතක් කරනු ලබනවා. මේ ලැබූ මනුස්ස ජීවිතය තුළ බුදුදහම තුළින් ලබාගත හැකි ආධ්‍යාත්මික සුවතාවය විපුල ඵල නෙලා ගන්නට හැම කෙනෙක්ම උත්සාහ සම්පත්තිය ඇති කරගෙන මේ ජීවිතයේ නිස්සාර භව මතකයේ තබා ගන්නට ඕන. ලෝකයේ තුල උපදින, ලෝකයේ තුල පහළ වෙන, ලෝකයේ තුල හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ජීව අජීව සියලු වස්තුන්ගේ ස්වභාවය පින්වත්නි ඇති වෙනවා, වෙනස් වෙමින් පවතිනවා, නැති වෙනවා කියන මේ ධර්මතාවයට උරුමයි. එහෙමනම් ලෝකයේ උපදින, පහළවන, ඇති වෙන මේ සියලු වස්තු උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ිතස්සාඤ්ඤ තත්තං පඤ්ඤායති, ඇති වෙනවා, වෙනස් වෙමින් පවතිනවා, නැති වෙනවා කියන ධර්මතාවය
අපි අවබෝධ කරගත යුතු වෙනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත්තාඤ්ඤතත්තං පඤ්ඤායති. හේතු ප්‍රත්‍යයෙන් යමක් හටගන්නවද හේතු ප්‍රත්‍යයන් නැතිවීම තුල ඒ සියල්ල විනාශ ස්වභාවයට පත්වන්නේය කියන ධර්මතාවය අවබෝධ කරගන්නට ඕන. එහෙමනම් මෙන්න මේ ධර්මතාවයට උරුම අපේ ජීවිතයේද විනාශ ස්වභාවයට පත්වන්නේය. මේ ලබාගත් මනුස්ස ජීවිතය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම මාර්ගය තුල ගමන් කරමින් විපුල ඵල නෙලා ගන්නට උත්සාහ සම්පන්නිය ඇති කර ගන්නට ඕන. එමනම් ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු සිද්ධ කරන්නට අද අවස්ථාව උදා කර ගන්න කියලා මතක් කරමින් කෙටි අනුශාසනාව මේ මොහොත තුල නිමාවටපත් කරනු ලබනවා. හැම දිනාටම පෙරුවන් සරණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.